අද දවස 2024 අප්‍රේල් 7 වෙනිදා විශේෂයෙන්ම පසුගිය ගිය දිනක අපි වීඩියෝ පැටියක් සමාජගත කරා. තමන්ගේ සීයා, තමන්ගේ තාත්තා, තමන්ගේ දුවගේ දරු කටව 6 දිනක් බලා ගන්න කතාවක් මේක. අද අපේ රටේ තත්ත්වේ දිහා බැලුවහම දරුවෝ 5 දිනක් 6 දිනක් තියා එක දරුවෙක්වත් තමන්ගේ මව් දෙමව්පියන්ට හදා වඩා ගන්න බැරි තත්ත්වයට තමයි අපේ රට පත් වෙලා තියෙන්නේ. ජීවත් කරව ගන්න බැරි තත්ත්වයක්. රටේ අවාසනාවට, ජාතියේ අවාසනාවට මෙවැනි සිදුවීමකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් මේ රට යහපත් රටක් නම්, නෙවරදි ගමනක් ආපු රටක් නම් මේ දරු කටව ටික ජීවත් කරව ගන්න මේ රටේ පාලකයින්ට, බලධාරීන්ට පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙම රටක් නෙවෙයි අපේ රට. මේ වාසනාවට, ජාතියේ වාසනාවට දිරිය කාන්තාවක් හැටියට, වීරෝදාර කාන්තාවක් හැටියට, ශක්තිමත් කාන්තාවක් හැටියට මේ දරුවා 6 දෙනෙක් බිහි කිරීමම වාසනාවක්. බුදු වෙන අම්මා කෙනෙක්. අපි ඒක ධර්මයෙන් අර්ථයෙන් දෙකෙන්ම පෙන්වලා දෙනවා. බුදු වෙන අම්මා කෙනෙක්. ඇමරිකාවේ ජීවත් වෙන උදේ ධර්ම ශ්‍රී මෙතුමා. ඒ මෙතිනිය, ඒ දරුවෝ පවුලක් හැටියට සාකච්ඡා කරගෙන මේ අම්මා ගැනත්, මේ දරුකටව ගැනත් ඉදිරියට වැඩ කටයුතු කරලා මේ දරුවන්ට උගන්වන්න මෙලිහත් වෙලා ඉන්නවා. ඉතින් ඒ පවුලට අපි ආශිර්වාද කරමු. දැන් ලොකු දෙයක් නේ මේ අදින්ට වේදන්යන්ට ඇති වේදම. මේක වාසියට මේ තරයි නෑ, මතක් නෑ, ඇත්තටම නෑ. මේ තියාගන්න. දහක් බාධක මතින් මුසලී විබිදී සතන් කෙරුවා සිහල උරුමය දැකදී හෙටක් වෙනුවෙන් කළෙත් මෙහෙවර පුරදී රට ඇවිදින් සමිදනුම පානමදී අම්බිටියේ සුමන රතන හිමියනේ දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. අද දවස 2024 අප්‍රේල් 7 වෙනිදා විශේෂයෙන්ම පසුගිය ගිය දිනක අපි වීඩියෝ පැටියක් සමාජගත කරා මේ පුංචි දරු පවුලක් සම්බන්ධව. ඒ පුංචි දරු පවුලක් කියලා කියන්නේ ඇත්තටම මේ මෑණියන්, ඒ වගේම මේ සීයනුවන්, තමන්ගේ සීයා, තමන්ගේ තාත්තා, තමන්ගේ දුවගේ දරු කටව 6 දිනක් බලා ගන්න කතාවක් මේක. ඉතින් එහෙම සිදුවීම ඕන තරම් සමාජයේ සිද්ධ වෙනවා. ඒ අතරින් මේ අම්මට අවශ්‍යතාවයක් තියෙනවා, මේ සීයට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ මුණුපුරන් මේ රටට වැඩදායක දරුවෝ බවට පත් කරන්න. ඒ වගේම අම්මට අවශ්‍යතාවයේ තියෙනවා තමන්ගේ දරුවන් මේ ලෝකෙට බරක් නැති, මේ මහ පොළොවට බරක් නැති රටට වැඩදායක දරුවන් බවට පත් කරන්න. ඒ නිසා සමාජයේ අකටයුතුකම් වලින් මිදිලා යුතුකමක් හැටියට, වගකීමක් හැටියට අපව සොයාගෙන ඇවිල්ලා අපිට මේ කරුණු පැහැදිලි කරලා දීලා තමන්ගේ දරුවන් උගන්ව ගන්න හදන එක පිළිබඳව මම වරදක් හැටියට දකින්නේ නැහැ. වගේම මේ රටේ මිනිස්සු වරදක් හැටියට ඒක දකින්නේ නැහැ. මේක හිඟාකෑමක් නෙවෙයි, මේක සල්ලි එකතු කිරීමක් නෙවෙයි, මේක බොරුවෙන්, වංචාවෙන්, ප්‍රෝඩාවෙන් කීයක් හරි උපය ගන්න දෙයක් නෙවෙයි. අද අපේ රටේ තත්ත්වේ දිහා බැලුවහම දරුවෝ 5 දිනක් 6 දිනක් තියා එක දරුවෙක්වත් තමන්ගේ මව් දෙමව්පියන්ට හදා වඩා ගන්න බැරි තත්ත්වයට තමයි අපේ රට පත් වෙලා තියෙන්නේ. ජීවත් කරව ගන්න බැරි තත්ත්වයට. සමහර විට රජයේ රැකියා කරත්, වෙළෙඳා ව්‍යාපාර සිද්ධ කළත් තමන්ගේ දරුවා රැක ගන්න බැරි තත්ත්වයකට තමයි, පවුල රැක ගන්න බැරි තත්ත්වයකට තමයි අද අපේ රට පත් වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් මත රටේ අවාසනාවට, ජාතියේ අවාසනාවට මෙවැනි සිදුවීමකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් මේ රට යහපත් රටක් නම්, නෙවරදි ගමනක් ආපු රටක් නම් මේ දරු කටව ටික ජීවත් කරව ගන්න මේ රටේ පාලකයින්ට, බලධාරීන්ට පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙම රටක් නෙවෙයි අපේ රට. ඉතින් ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා මේ දරුවන්ට උගන්වමු. මේ දරුවෝ පමණක් නෙවෙයි, මේ දින කීපෙම අපිට දරුවෝ 10,000 ගානකගේ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නේ ඉන්නේ රට වැටිලා තියෙන තැනි නිසාවෙන්, මව් දෙමව්පියන්ට කුලියක්, රස්සාවක් හොයාගන්න නැති නිසාවෙන්, අර දරුවන් මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි උපාසකම්මි මේ ප්‍රශ්න ටික එන්නේ. දැන් අම්මට කුලියක් කරලා දවසකට 2000ක් හරි 2000 කාන්තාවකට රුපියල් 2000ක් දෙන්නේ නැහෙනි. 1200යි 1300යි.
අද ඇත්තටම හාල් කිලෝ දෙකක් අරගෙන පොල් ගෙඩියක් අරගෙන ලුණු පැකට් එකක් ගන්නකොට කීයේද මිල කියලා අපේ රටේ හොයලා බලනවා නම් අන්න අර 1500න් මේ දරුවෝ 6 දෙනෙක් ජීවත් කරවන්න පුළුවන් ද අම්මා කෙනෙකුට? ඉන් එහාට මොකද්ද කරන්නේ කියන මේ ප්‍රශ්නේ එනවා. රටේ වාසනාවට, ජාතිය වාසනාවට දිරිය කාන්තාවක් හැටියට, වීරෝදාර කාන්තාවක් හැටියට, ශක්තිමත් කාන්තාවක් හැටියට මේ දරුවෝ 6 දෙනෙක් බිහි කිරීමම වාසනාවක් බුදු වෙන අම්මා කෙනෙක්. අපි ඒක ධර්මයෙන් අර්ථයෙන් දෙකෙන්ම පෙන්වලා දෙනවා. බුදු වෙන අම්මා කෙනෙක්. රටට අවශ්‍යයි අපේ පරපුර, ජාතිය මේ රට ඉස්සරහට ගෙනියන්න නම් මෙවැනි පරපුරක් හැදිලා ඉන්න ඕනි. ඉතින් එහෙමනම් මම නිතර නිතර මගේ සිංහල බෞද්ධ ජනතාවට වගේම ಜಾති ආගම් ભેදයකින් තොරව ජනතාවට පෙන්වලා දෙන්නේ මේ අපේ යුතුයකම්, මේ අපේ වගකීම්. අපි මේවා සිද්ධ කරමු, සිද්ධ කළොත් අපට අනාගතයේදී යම් පරපුරක් රැකලා තියන්න පුළුවන් මේ රට යාන්තමට හරි ඉස්සරහට රැකගෙන යන්න. 100ට 100ක් බැරි වුණත් අපිට 100ට 25ක් හරි අපි මේ හදන දරුපැටවුන්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියන විශ්වාසය මත මේ කටයුතු අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ඇමරිකාවේ ජීවත් වෙන උදේ ධර්මසිරි මැතිතුමා, ඒ මැතිණිය, ඒ දරුවෝ පවුලක් හැටියට සාකච්ඡා කරගෙන මේ අම්මා ගැනත්, මේ දරුකටව ගැනත් ඉදිරියට වැඩ කටයුතු කරලා මේ දරුවන්ට උගන්වන්නට මෙදිහත් වෙලා ඉන්නවා. ඉතින් ඒ පවුලට අපි ආශිර්වාද කරමු. දැන් ඊයේ එතුමා මට කතා කරා, කතා කරලා කිව්වා ලංකාවට එනවා කියලා. මොකද එතුමාගේ මෑණියන් රෝහල් ගත කරලා තියෙනවා මේ වෙනකොට. අපි මේ මෑණියන්ටත් ඉක්මන් සුවේ නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ ධර්මසිරි මහත්මයාටත්, ඒ පවුලේ නෝනා මහත්මියට, දරුවන්ට, මොනුපුරන්ට, ඒ සියලුම ඥාති හිතාසීන්ට තුරුණුවන්ගේ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමු, ආශිර්වාද කරමු. අපිට ඒක කරන්න පුළුවන් හදවතින්. අපට කරන මේ සත්කාරය, අපට මේ කරන උපකාරය අපි කවම දවසක අමතක කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය අපි හිතවල ඇති කරගන්න අවශ්‍ය වන අවවාද, අනුශාසනා භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම උපරිමේ ඔබට ලබා දුන්නා. ඒ නිසා ඒ ලැබෙන ආධාර උපකාරවලින් නිසි අධ්‍යාපනයක් ලබා ගන්න සහ දුරකථනය හරහා, WhatsApp හරහා මම ඔබට ඒ දුරකථන අංකය, ධර්මසිරි මහත්මයාගේ දුරකථන අංකය අද ලබා දෙනවා. එතකොට WhatsApp හරහා ඒ අයත් එක්ක කතා බහ කරගෙන, ගෙදර තොරතුරු පෙන්වල දීලා, දරුවන්ගේ තොරතුරු පෙන්වල දීලා, දිගින් දිගටම සහසම්බන්ධකම පවත්වාගෙන බොහොම ගෞරවයෙන් යටහත් පහත්ව කාරුණිකව අපේ දරුවන්ට අපි උගන්න ගන්න කටයුතු කරමු කියන ඒ ඉල්ලීම මම කරනවා. ඉතින් අපේ ධර්මසිරි මහත්මයාට මමත් සෙත් පතනවා, ආශිර්වාද කරනවා පවුලේ සියලුම දෙනාට. උදේ හවස අපි ඒ ආශිර්වාදය කරනවා. අපි කරන වැඩසටහන් දිහා බලාගෙන ඉඳලා අපට යම් උපකාරයක් කරන්න හිතනනම් ඒක තමයි මහඟු සේවය කියලා අපි දකිනවා. අපි පෙන්වන්නේ බොරුවට, වංචාවට අපිට කීයක් හරි උපයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වැඩ කටයුතු කරගෙන යනකොට භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම මුණ දෙන බරපතල ප්‍රශ්නත් රාශියක් තියෙනවා. නමුත් ඒ සියලු ප්‍රශ්න වලට මුණ දෙමින් මමත් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමයි යමක් කරන්නේ. ඉතින් ඒ නිසා උපාසකම්මේ, උපාසක මහත්තයා, අපි ඇමරිකාවේ ජීවත් වෙන උදේ ධර්මසිරි මහත්මයාට සහ ඒ පවුලට ඔබ පිළිබඳව වැඩිදුර විස්තරයක් දැනුවත් කිරීමේ අරමුණින් තමයි මම මේ කතා කළේ. ඔබතුමාලත් ඉදිරියේදී මහත්මයාත් සමග, මෙතනිය සමග සාකච්ඡා, කතා බහ කරලා ඉදිරි වැඩ කටයුතු කරගන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අද දවසේ මම එන්න කිව්වේ ඉතින් දුරබැහැර ගෙවාගෙන විශාල වියදමක් දරාගෙන ඉන්න ඕනේ මේ 6 දිනත් එක්ක. එනකොට මම ඒක දන්නවා. නමුත් අපි මේ කටයුතු වගකීමින් කරන්න ඕනේ නිසායි මම මේ ආරාධනාව කරේ මෙහෙට එන්න කියලා. නමුත් උදේ ධර්මසිරි මහත්මත් එක්ක WhatsApp හරහා කතා කරන්න සම්බන්ධ කරන්න හිටියේ. ඒක කරන්න බැරි වෙන්නේ එතුමා මේ වෙනකොට ලංකාවට පිටත් වෙලා ඉන්නේ. සමහර විට ලංකාවට ඇවිල්ලා ඔයගොල්ලෝ බලලා යන්නත් එන්න ඉඩ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අවසාන වශයෙන් උදේ ධර්මසිරි මහත්මාගේ මෑණියන්, රෝගාතුරව ඉන්න මෑණියන්ට සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන් රැකවරණයෙන්, තුරුණුවන්ගේ රැකවරණින් ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඉක්මන් සුවේ නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමු, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු සහ පවුලේ සියලුම දෙනාට ප්‍රාර්ථනා කරන පරිදි සියලු චතුම් පැතුම් සඵල කරගෙන මෙලෝ වශයෙන් ප්‍රාර්ථනා කරන සියලු සම්පත් මෙන්ම සාංසාරික වශයෙන් සතරේ නිවන් දක්නාතෙක් මේ කරගන්නා වූ සියලු පුණ්‍ය ශක්තිය පාරමිතා හැටියට අනුමෝදන් වේවා, ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. 6 දිනකගේ කාරණයක් වෙන්නකොට දරුවෝ 5 දෙනයි ඉන්නේ. ලොකු පුතාද සාමාන්‍ය පෙළ පන්ති නේද? ලොකු පුතා මේ සාමාන්‍ය පෙළ පන්ති.
ඉති ඒ නිසාද සහභාගි වෙලා නැහැ. ඒකත් මතක් කරන්න ඕනේ. මොකද අපි දරුවෝ 6 දෙනෙක් කතා කරමු, ඉන්නේ 5 දෙනයිනේ මෙතන. මේක යම් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අම්මගේ ලොකු පුතා සාමාන්‍ය පෙළ විභාගේ තව දින කීපයයි තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙහෙස මහන්සි වෙලා පාඩම් කරනවා කියන පණිවිඩය තමයි දැනගන්න ලැබුණේ. ඒ ගැන සිහිපත් කරමු අපි දැන ගැනීම සඳහා. ලොකු දෙයක් මේ අදින්ට වේදන්යන්ට ඇති වේදම. මේක බස් වේද මේ තරයි නෑ, මටත් නෑ, ඇත්තටම නෑ. ලොකු කියාගන්න එහෙම බෑ. නැත්තම් මන්න අය කාරෙක් වෙනවාද? තෙරුවන් සරණයි.